ආපදා තත්ත්වය තුල අධ්‍යාපනය නගා සිටවන්න කියලා ලෝක බැංකු ආධාරයක් දුන්නා රුපියල් මිලියන 980. මේ ආධාරය පැහැදිලි මතක තියාගන්න මේක ණය. මේ ගාය ගෙවන්න ඕනේ ජනතාවගේ බදු මුදලින්. ජනතාව ඒ සඳහා බදු ගෙවන ගමන් තමන්ගේ කනකර උගස් තියලා ෆෝන් ගන්නවා. දැන් මේ ආධාර මුදලට මොකද කළේ? දැන් මේක ඇවිල්ලා රුපියල් මිලියන 5000ක් වෙන් කරලා මේ ටැප් දෙන්න. කෝ ඒ සල්ලි? ඒ සල්ලි වලට මොකද කරේ? අපිව සාකච්ඡා වලට කැඳවලා නැහැ මහාචාර්ය ජීඑල් පීරිස්. ඒක මහාචාර්ය කපිල පෙරේරා. ආණ්ඩුවට හොඳ හැටි කඩේ යමින් ඔය මහාචාර්ය පට්ටම හොඳයි ළමයෙකුට දුන්නා නම් දෙන්නම. දෙන්නගේ මහාචාර්ය පට්ටම්. ළමයි දෙන්නෙකුට දුන්නා නම් ඊට වඩා හොඳයි. ඒ මහාචාර්ය දුරේට නිගා වෙන ලෙස තමයි අමාත්‍යන් සිතුල හැසිරෙමින් තිබෙන්නේ. අඩුම ගානේ මේ බිඳවැටුණු අධ්‍යාපනය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් කරලා නැහැ වෘත්ති සමිතිත් එක්ක. මාස 16ක් තිස්සේ අපේ දරුවන් අධ්‍යාපනයෙන් මේ ආණ්ඩුව පිටමං කරලා තිබෙනවා. අද මේ මහාචාර්යවරු දෙන්නත් ඇතුළු මේ සමස්ත ආණ්ඩුව. ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ගුරු විදුහල්පතිවරුන් මේ වෙන විට ඉවත් වී සිටිනවා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරලා තිබෙනවා. ඉදිරියේදී අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනතුරු අපි බලාපොරොත්තු වෙන ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙනීම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත් වී සිටීම ආදී මේ මාස 22 දින කොළඹදී ලංකාවේ සියලුම ගුරු විදුහල්පතිවරුන් එකතු කරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. සාධාරණ ඉල්ලීමක් අරගෙන හෙට දවසේදී අපි සමස්ත විදුහල්පති ගුරු සියලු දෙනාම පෙරවරු 10ට ඉසුරුපාය ඉදිරිපිටදී දැවැන්ත ඒකරාශීත්වයක් තුලින් ගුරු විදුහල්පති ඒකරාශීත්වයක් තුලින් දැවැන්ත විරෝධතාවයක් දක්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.